ඉතින් අද අපි බලන්නේ කොහොමද වර්චුවල් නෙට්වර්ක් ගේට්වේ එකක් ඩිප්ලොයි කරගන්න කියලා Azure Cloud එකේ. ඉතින් වර්චුවල් නෙට්වර්ක් ගේට්වේස් ටයිප් දෙකක් තියෙනවා, එකක් VPN අනිත් එක Express Route. ඉතින් අද අපි ෆෝකස් කරන්නේ VPN ගේට්වේ එක ඩිප්ලොයි කරන විදිය. ඉතින් දැනට මගේ මුකුත්ම රිසෝර්සස් නැහැ. මුලින්ම අපි VNet එකක් හදාගමු. මෙතනින් create resource කියන එක ක්ලික් කරලා networking එකට ගිහිල්ලා virtual network කියන එක ක්ලික් කරන්න. ඉතින් මගේ subscription එකක් already තියෙනවා. මම අලුත් resource group එකක් හදාගන්නවා network-rg කියලා. අපි VNet එකට නමක් දෙමු hub 001 කියලා. අපි North Europe තමයි region එක විදිහට select කරලා තියෙන්නේ. අපි next කරගමු. මෙතනට අපි දෙමු hub 001-1 VNet කියලා. එතකොට පැහැදිලි. ඊට පස්සේ next කරගන්න. මෙතනින් දැනට මොකුත් අපිට අවශ්‍ය වෙන්නේ. අපි next කරලා අපි address prefix එක select කරගන්න ඕනේ. අපි select කරගමු /24 එකක්. සබ්නෙට්ස් දැනට මොකුත් අවශ්‍ය නැහැ. අපි මේක ඩිලීට් කරගෙන අපි මුලින්ම VNet එක හදාගමු. දැන් ඒගොල්ලන් ඩීටේල්ස් ටික වැලිඩේට් කරගන්නවා. අපි create button එක click කරලා අපි create කරගමු. දැන් deployment එක පටන් ගත්තා. deployment එක complete කියලා කියනවා. අපි go to resource කියන එක click කරලා resource එකට යමු. මේක තමයි අපේ address space එක. ඊට පස්සේ subnet වලට ගිහිල්ලා අපි මෙතන මේගොල්ලන් දීලා තියෙන අපිට කෙලිම option එක gateway subnet කියලා. gateway subnet එකට අපිට /27 එකක් තිබ්බනම් ඇති. අපි ඊට පස්සේ ඒක add කරගමු /27 එක. ඉතින් අනිවාර්යයෙන් මේ gateway subnet කියන නමින් තමයි subnet එකක් අවශ්‍ය වෙන්නේ gateway එකක් deploy කරගන්න. එක ඒකලම් එතන option එකක් දීලා තියෙන්නේ. සබ්නෙට් එක ක්‍රියේට් වෙලා තියෙන්නේ. අපි ඊට පස්සේ අලුත් ටැබ් එකක් ඕපන් කරගෙන ආයි ක්‍රියේට් රිසෝස් කියන එකට ගිහිල්ලා මෙතන නෙට්වර්කින් එකට ගිහිල්ලා මෙතන තියෙනවා වර්චුවල් නෙට්වර්ක් ගේට්වේ කියලා එකක්. නැත්නම් මෙතනින් සර්ච් කරගන්න පුළුවන්. මෙතනින් සර්ච් කරගන්නත් පුළුවන්. මෙතන වර්චුවල් නෙට්වර්ක් ගේට්වේ කියන එක සිලෙක්ට් කරලා අපි අපේ සබ්ස්ක්‍රිප්ෂන් එක මේකම තමයි. අපි නමක් දෙමු hub 01 VNet, virtual network gateway, VPN. එතන අහන මංකික ටයිප් දෙකක් තියෙනවා, එකක් VPN අනිත් එක Express Route. අපි අද ෆෝකස් කරන්නේ VPN එක ගැන. ඉතින් මෙතන SKUs කීපයක් දීලා තියෙනවා. මේ AZSQ කියලා කියන්නේ ඒගොල්ලන් අලුතෙන් ඉන්ට්‍රඩියස් කරපු SQs වගේක්. ඒවා zone redundant SQs. ඉතින් ඔයාට gateway එක availability zone එකකට දාගන්න ඕන නම් මේක select කරගන්න. ඉතින් මේ SQ සම්බන්ධව මෙතන document එකක් තියෙනවා. ඒක refer කරන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. ඉතින් AZ කියන්නේ මෙන්න මේ ටික. මේක මේ ඔක්කොම මේ ළඟදි රිලීස් කරපු SQs වගේක්. ඉතින් gateway එක අපිට VPN එකක් terminate කරනකොට අපිට BGP වගේ dynamic routing protocol use කරන්න පුළුවන්.
ඉතින් මෙතන තියෙනවා බේසික් එකක්කට ගියොත් එහෙම BGP සපෝට් කරන්නේ අනිත් ඒවා ඔක්කොම සපෝට් කරනවා. ඉතින් මේකේ සයිට් ටු සයිට් VNet ටු VNet ඒ වගේම ඕපන් VPN කනෙක්ෂන් ඒ වගේ ඔප්ෂන් ගොඩක් දීලා තියෙනවා ඒගොල්ලන්. ඉතින් අපි දැනට සිලෙක්ට් කරගමු මේක. මොකද අපිට ලැබ් එකට ඉතින් ලොකු ලොකු බෑන්ඩ්විඩ්ත් එකක් ත්‍රූපුට් එකක් ඕනේ නැති හින්දා අපි මේක සිලෙක්ට් කරගමු VPN gateway 1AZ කියන එක. ජෙනරේෂන් එකක් තහන එක ජෙනරේෂන් එකක් විතරයි තියෙන්නේ. මෙතනින් අපි සිලෙක්ට් කරපු VNet එක සිලෙක්ට් කරගන්න ඕනේ. ඊට පස්සේ මේ ඔටෝමැටිකලි මේ සබ්නෙට් එක සිලෙක්ට් කරගන්නවා. ඊට පස්සේ පබ්ලික් IP එකක් සිලෙක්ට් කරගන්න ඕනේ. අපි මේක මේ නේම් එකම දීලා hyphen PIP කියලා දෙමු. අපිට availability zone එක සිලෙක්ට් කරගන්නත් පුළුවන්. ඉතින් අපි zone redundant කියලා සිලෙක්ට් කරගෙන active active option එක දැනට ඔයාට active active කියන්නේ මෙයා gateways දෙකක් deploy කරගන්නවා. එතකොට ඔයා branch එකේ ඉඳලා VPN එකක් establish කරනවා නම් එයා VPN දෙකක් establish කරනවා. එතකොට දෙකම active, දෙකම traffic අපිට යවා ගන්න පුළුවන්. අපි දැනට active active disable කරගෙන BGP disable කරගෙන next කරගමු. දැන් වැලිඩේෂන් එක පාස් වෙලා තියෙන අපි ක්‍රියේට් කරගමු. ඉතින් ගේට්වේ එක ක්‍රියේට් වෙන්න ටිකක් වෙලා යනවා. ඉතින් මම මේ වීඩියෝ එක පෝස්ට් කරලා ගේට්වේ එක ක්‍රියේට් වුණාන් පස්සේ අපි ආයි වීඩියෝ එකත් එක්ක එකතු වෙමු. ඒගොල්ලන් පේනවා දැන් ගේට්වේ එක ඩිප්ලෝයි වෙලා තියෙන්නේ. මෙතනින් ක්ලික් කරලා රිසෝස් එකට ගිහිල්ලා බලමු. ඉතින් මෙතනින් පෙන්නනවා SQ එක, මෙතන පෙන්නනවා gateway type එක, VPN type එක route based. settings වලට ගියාම configuration ටික බලා ගන්න පුළුවන්. gateway එක දැන් ක්‍රියේට් වෙලා ඉවරයි. VPN කනෙක්ෂන් එකක් ඇඩ් කරගන්න කනෙක්ෂන් වලට ගිහිල්ලා මෙතනින් ඇඩ් කරගන්න පුළුවන්. ඉතින් අනිත් ඔප්ෂන් ඔක්කොම මෙතනින් බලා ගන්න පුළුවන්. අපි BGP configure කරගත්තොත් මෙතනින් BGP PS අපිට බලා ගන්න පුළුවන්. ඉතින් ඊළඟ වීඩියෝ එකෙන් බලාගමු අපි කොහොමද කනෙක්ෂන් එකක් ඇඩ් කරගන්නේ කියලා. ජය වේවා.